जीवत महा दुरकतर गेवल कैली मदि यहां गल मुदुन आवा हरिम हेट अद्दे तिबिचंद नग्ग कपल देवितर के एंड हेमना एंड हम इन गलो लेमे वन अंतर गिनी अरगण अंगुर मे अंगुर गोड मैं तीन मे दुस्कर गमन आवे इतनी मे जहां गलगना बहु दे पत्पत्ल सटांग मिलाती है ना यूट्यूब नालिका लपकी है ना पेन इतिंग अपित्यम इट बड़ा यम गबरु अखो सेंगुर दे अखो अग्नता मे गमन अपी आवे मे बहुम अपहसुता आवेगी अभी तो मैं कथाकर हम अभी आसन्न गमती है ना महाकाले मेद महाकाले मेदकाले गम्मा जीवत अभी सहोदर दी मैं देश हम कर्म कारण जयरत्न हत्या की पुता इक्का ना गमे मे गोलो दिन्ना गमेम अवगे मित्रेक्ता संगतम अभी मे गमन अभी इतनी मुखद मे ग्रामवासी विधियाट मुखदे ओगोलो धारण मत पीलिगन पुलवांगास्कम कथा करना दीट पेर मे गमन सूदान अवस्था करण कारण राशि कथा उना मे देवी देवता हसलागे आ रक्षा एलम बेलम निरंतर तीयन बाब थिंग योट मैं तेंट अधिपति देवी देवता उन्हां से लगाना कथा करना ना कांदे दे यंग बंदर दे यंग तमाई थिंग मैं काढ़वीं ना से लगे अन्न सके आटे तमाई सीलु करनु करना सिद्ध बनने ये तो कुछ मैं आवट तीन ना मैं कांदू वाले लोग आपीटा ऐता मत मैं कैमरा का आचे कटा गन्ने बेरी दूरीं पे ना मैं कांदू वाले लोग मनोवत देंग आरोपे देशे मुकद्द ये पे ने उडुदुम्बर प्रदेशे दहाट वांगो कहल අරපැත්තෙන් පේනවා කන් විද්දා ගල කියන එක හිතා. හ්ම් හ්ම්. අරපැත්තෙන් පේනවා මේ මොරගා කන්දේ ජලාශයට. හ්ම් හ්ම්. ඒ වෙනේ සුන්දර වටපිටාවක් තමයි මේ කඳු මුඳුනට නැග්ගට පස්සේ දැක ගන්න ලැබෙන්නේ ඉතින්. හරි බොහොම තෙහෙට්ටුයි ගමන හිතුවට වැඩිය අමාරු ගමනක් ලේසි නෑ. ඉතින් මේ වනාන්තරයේ ගිනිගත්තු නිසා ඉලු විනාශ වෙච්ච නිසා අපිට ගම පහසු නාද? मुदुन एन पारवाल किया मैं उदाहरण है ना मैं खांदे मत हुए ना पार था
එතකොට දැන් මේ අපි ආපු මේ මහා කැලේ මැදින් ආපු ගමන මොකක්ද ඒක? ඒක තමයි යහංගල්ට ඉස්සෙල්ලම පරණින්ම ආපු පාර තමයි පල්ලෙහන් තියෙන පාර. අපි අදාපු පාර. ඔව්. මේ මේ පාර මේ ළඟකදීන් තමයි කමෑතකදීන් ඕක කවුරු හරි හොයාගෙන තමයි ඔය පාරේ එන්න පටන් ගත්තේ. නායකගේ පහසුවට වැඩ පිළිවෙලක් මොකක් හරි යදුවක් දන්නේ නැහැ නේද පාරක් හොයලා? ඔව්. හොඳයි ඉතින් අපි මේ නොදකපු දෙයක් ගම්වාසී මේගොල්ලෝ ඉතින් ඔබතුමා මේ ගලට කී සැරයක් ඇවිල්ලා තියෙනවද? මං එන්න පටන් ගත්තේ 2014 ඉඳලා. මතක නැහැ ඉතින් ඔච්චර ඇවිත් තියෙනවද කියලා. මුලින්ම ආ 2014. ආරම්භ කරේ 2014. ඉතින් ප්‍රදේශයේ ආසන්නම ගමේ ඉන්න කෙනාට ඉතින් මේ යන්නේ එක ඉතින් මහලු ගුදේකුත් නෙමෙයි. ඉතින් අපි මේ ඇහුවට. ඉතින් ඒක තමයි මේකට මේ ස්ථානයට එන්න ඇත්තරම වාසනාවක් තියෙන්න ඕනේ. අපි රටේ මේ වගේ සුන්දර තැන් කොච්චර තියෙනවද මේ දෙවි දේවතාවුන් වහන්සේලාගේ අලසක පැවැතෙන තැන් රජවරු විශේෂයෙන්ම රජවරු තෝරාගත්තේම ගල් පර්වතයක් ගල් ලෙනක් කඳු මුදුනක් ඉතින් ඒ කාලේ අහන හැමතැනකම යුද ගැටුම් සතුරෝ රට ආක්‍රමණය කරපු විදේශ හමුදා ඉතින් මේ සියලු අභියෝගයන් වලට මුහුණ දෙන්න හා ඒ අයගේ කටයුතු වලට පහසුවක් උදෙසා මේවා තෝරගන්න නැති කියන එක තමයි අපිට හිතා ගන්න තියෙන්නේ ඊට වඩා අපිට පොත්පත්වල සඳහන් වෙලා තියෙන කරුණු කාරණාත් අධ්‍යයනය කරනකොට ඉතින් තව විශේෂ විවිධ දේවල් තියෙනවා මතිමතාන්තර හරි ඒ සියලු දේම කතා කරන්න කාලයක් නැහැ අපි අපේ අරමුණ ඉස්සර කරගත්ත අපි ඊටමත් මේ දුෂ්කර මාර්ගයකින් තමයි මේ ස්ථානයට ආවේ අපිට සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාව ලැබුණා බොහොම නිර්පද්ධිතව මෙතෙන්ට ඇවිල්ලා අපි දැන් මේ ස්ථානයෙන් පිට වෙන්න තමයි සියලු දෙවියන්ගෙන් ආරක්ෂාව ඉල්ලා සිටිමින් පිටත් වෙන්න තමයි අපි නැවත අපි ආපු ගම්බින් බලා පිටත් වීමට තමයි අපි සූදානම් වෙන්නේ. එහෙනම් අපේ නාලිකාව නරඹන ලෝවාසි සියලු දෙනාටම අපි මගේ සහෝදර දෙන්නත් එක්ක ඔබ සියලු දෙනාටම අයිබෝන් කියනවා. අයිබෝන් සරණයි. Gracias.